Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා දින වේඩියුප් නාලිකාන ආරම්භ සිල දිනාට. උනාද මම ඕගොල්ලන්ට අරන් ආවා සුසුකි සමාගමේ සුසුකි ස්පීෂියා කියන මෝටර රථය සම්බන්ධ විස්තර. මේක සාමාන්‍යයෙන් මොඩල් තුනක් ලංකාවට අවිලා දිනවා. එකක් 2016 මොඩල් එක අනික 2017 අනිත් එක 2018 කියන මොඩල් එක. මේක සාමාන්‍යයෙන් ග්‍රේඩ් තුනකින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එකක් G ග්‍රේඩ්, S ග්‍රේඩ්, T ග්‍රේඩ්. එකම මේකේ යම ග්‍රේඩ් එකම 2 wheel drive සහ 4 wheel drive යන මොඩල් දෙකෙන්ම නිෂ්පාදනය කරලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මේකේ පෞගේ කාලෙ මිල තිබ්බේ සාමාන්‍යයෙන් 2016 මොඩල් එක වගේ ගත්තොත් 155ක් වගේ තිබ්බේ. ඊළඟට 2017 මොඩල් එක ගත්තොත් 165ක් වගේ. ඒතොර 2018 කස්ටම් කියලා ස්පෙෂල් මොඩල් එකක් එනවා. ඒක සාමාන්‍යයෙන් 170ත් 75ත් අතර තමයි තිබ්බේ. නමුත් දැන් හිමිල අඩු වෙලා තියෙනවා යම් කිසි මුදලකින්. මේ දෙසැම්බර් වගේ වෙද්දි 2016 මොඩල් එක සාමාන්‍යයෙන් 140ත් 45ත් අතර මුදලකට ගන්න පුළුවන්. ඊළඟට 2017 මොඩල් එක සාමාන්‍යයෙන් 150ත් 55ත් අතර ගන්න පුළුවන්. ඒකම 2018 කස්ටම් මොඩල් කියන එක සාමාන්‍යයෙන් 160ත් 62ත් අතර මුදලකින් දැන් තියෙන ප්‍රයිස් එකට සෙකන්ඩ් හෑන්ඩ් ගන්න පුළුවන්. සාමාන්‍ය මේවා මේ මෑතක ආපු හාන් නිසා කිලෝමීටර් උපරිම ඕන නම් 50000ක් 65000ක් වගේ දුවන දුවලා තියෙන්නේ. ඒ නිසා බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන්ම තියෙනවා. වාහන ගැන කතා කළොත් මේක සාමාන්‍යයෙන් ඉන්නේ 600cc එන්ජින් එකක්, 3 සිලින්ඩර්, හොස් පවර් 64ක් තියෙනවා. මේක ට්‍රාන්ස්මිෂන් CVT තමයි, ජියර් ට්‍රාන්ස්මිෂන්. ෆුවල් ටැංක් එක සාමාන්‍යයෙන් ලීටර 27ක් තියෙනවා මේකේ. ඒත් එක්කම විශේෂයෙන් කියනවනේ මේකේ ෆුවල් කන්සම්ප්ෂන් එක සාමාන්‍යයෙන් ලීටරයකට කිලෝමීටර් 19ත් 20ත් අතර ප්‍රමාණයක් ධාවනය කරන්න පුළුවන් ඉන්ධන කාර්යක්ෂමතාවක් මේ තියෙනවා. ඒත් එක්කම මේ වාහනේ ඔප්ෂන් ගැන කතා කළොත් මේකේ මේ ඇතුළත සාමාන්‍යයෙන් ලොකු ඉඩකඩක් තියෙනවා, හෙඩ්රූම් එක වැඩි. ඒත් එක්කම මේකේ විශේෂයෙන් සවුන්ඩ් ප්‍රූෆ් මැටීරියල් වලින් තමයි ඉන්ටීරියර් එක හදලා තියෙන්නේ. මේ එතකොට මේ එන්ජින් එකේ ශබ්ද සහ බාහිර ශබ්ද ගොඩාක් ඇතුළට එන ගතිය අඩුයි. මේ එකම සවුන්ඩ් ප්‍රූෆ් සීලින් එකක් මේ තියෙනවා. සාමාන්‍ය අනිත් වාහන වලට වඩා මේ වයිබ්‍රේෂන් ශබ්ද වගේ දේවල් ඇහෙන්නෙම නැහැ ඇතුළට ඇතුලේ ඩ්‍රයිව් කරනකොට. සාමාන්‍ය මේක 4 දිනකට කම්ෆර්ටබල් යන්න පුළුවන්. ඒත් එක්කම මේකේ පවර් ඩෝස් තියෙනවා දෙකක් පිටිපස්සේ. ඒවා රිමෝට් වලින් ඔපරේට් කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අනිත් වාහනවල වැගන් වාරවල නැති ඔප්ෂන් එකක්. ඒත් එක්කම මේ වාහනේ සාමාන්‍යයෙන් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 150ක්. සාමාන්‍යයෙන් වැගන්නාර වලට වඩා ටිකක් කුසින් වැඩි. සාමාන්‍යයෙන් පටු පාරක වුණත් යන්න පුළුවන් වාහනයක් මේක. ඒත් එක්කම මේ සුසුකි ස්පීෂියා කස්ටම් මොඩල් එක ගැන කතා කළොත් මේක සාමාන්‍යයෙන් ටක් ඔප්ෂන් වැඩි. මේකේ UV කට් හීට් ඇබ්සෝබින් ග්ලාස් තියෙන්නේ. ඇතුළට ඉරේලිය වටනත් හීට් එක නොදැන ඉන්න. ඒත් එක්කම මේක හෙඩ් අප් ඩිස්ප්ලේ කියලා එකක් තියෙනවා. ඒක ඇවිල්ලා මේ ඉස්සරහා වින්ඩ්ස්ක්‍රීන් ස්ක්‍රීන් එකේ වෙනම පොඩි ඩිස්ප්ලේ එකක් ඩිස්ප්ලේ වෙනවා. සාමාන්‍යයෙන් මේකේ ඉන්ධන බැටරි එක පවර් එක කොච්චරද, මේ ඉන්ධන කාර්යක්ෂමතාව කීයද, තව ෆුවල් වලින් තව කොච්චර යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවද වගේ ඔප්ෂන් ටිකක් හැම වෙලෙම ඉස්සරහට මේ ඩිස්ප්ලේ කරලා දිනවා. ඒකත් අනිත් වාහනවල නැති ඔප්ෂන් එකක්. ඒත් එක්කම මේකේ ඔටෝමැටික් ක්ලයිමේට් කන්ට්‍රෝල් සිස්ටම් එකක් තියෙන AC හීට් වගේ වලට. ඒත් එක්කම මේකේ හයිබ්‍රිඩ් බැටරියක් තියෙනවා වැගන් ආරල් වගේම ඒ ප්‍රමාණයම. ඒකනුත් තවත් මේ ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කරලා තියෙනවා මේකේ. ඒත් එක්කම විශේෂයෙන් කියනවා මේකේ සේෆ්ටි පැත්ත ගත්තොත් මේකේ ෆුල් ඔප්ෂන් වාහනයක්. මේ කතා කරපු මොඩල් දෙකම පවර් ෂටර්, පවර් මිර, රිමෝට් කන්ට්‍රෝල්, පුෂ් ස්ටාර්ට්, විංග මිර,
තියෙන හැම ඔප්ෂන් එකක් මේකෙත් තියෙනවා. ඊට අමතරව මේකේ තියෙනවා මොනිකියුලර් කැමරා එකක් තියෙනවා ඉස්සරහා ඩ්‍රයිව් කරන කෙනාට. ඒකේ ලේසර් රේඩාර් එකක් තියෙනවා. මේකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් ඩ්‍රයිව් කරන කෙනා සාමාන්‍යයෙන් නිින්ද වගේ යාගෙන යනවා නම් මේ කැමරාවකින් ඩිටෙක්ට් කරලා සාමාන්‍යයෙන් එයාගේ අර මේ S2 එකට වතුර පාරක් අල්ලගන්න පුළුවන් මේ ඇහැරවන්න. ඒ ඔප්ෂන් එක මේකේ තියෙනවා. මේක ටිකක් විශේෂ සේෆ්ටි ඔප්ෂන් එකක්. ඒත් එක්කම මේකේ ඩුවල් සෙන්සර් තියෙනවා ඉස්සරහට පිටිපස්සටයි. ඉස්සරහා මොන හරි මේ බාධකයක් එහෙම තියෙනවා නම් වාහනේ ඔටෝ බ්‍රේක් කරනවා. ඒතොර අපි ඇක්සලරේටර් එක ඔච්චර පෑගුවත් වාහනේ යන්නේ නැහැ. පිටිපස්සට රේස් කරනකොට එහෙමමයි. මේකෙත් ඒ වගේම හෙඩ්ලයිට් ඔටෝ ඇඩ්ජස්ට් කරන්න ඔටෝ ඇඩ්ජස්ට් වෙන සිස්ටම් එකක් තියෙනවා. අපි හෙඩ්ලයිට් ඩිම් කර කර ඉන්න ඕනේ නැහැ. වාහනේ ඩිට් කරගෙන ඒක ඔටෝ ඇඩ්ජස්ට් කරනවා. මේකේ සාමාන්‍යයෙන් එයා බෑග්ස් හතරක් තියෙනවා. පිටිපස්සට දෙකයි ඉස්සරහට දෙකයි. ඔන්න ඔය කාරණාත් එක්ක මේ කස්ටම් මොඩල් එක ටිකක් හරි ඇඩ්වාන්ස් විදිහට තියෙනවා. අනිත් ඔය වැගන් වාර වලට සාපේක්ෂව සහ මේක ටිකක් අර ප්‍රමාණයෙන් සහැල්ලු වාහනයක් සහ හැරවීමට සහ ඩ්‍රයිව් කිරීමට ටිකක් ලේසි සහ ඕන පටුපාරක යන්න පුළුවන්. ඔන්න ඔය කාරණා ටික තමයි අද සුසුකි ස්පේසියා ගැන ඔයගොල්ලන්ට ඉදිරිපත් කළේ. එහෙනම් වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න. ඉස්සරහටත් මේ වීඩියෝ බලාපොරොත්තු වෙන්න. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. Thank you.